දවසක් මගේ දුවේ පුතේ අපි හෙමින් හෙමින් අවුරුද්දේ අන්තිම මාසෙටත් ඇවිල්ලා නේද මේ දෙසැම්බර් පළවෙනි සතිය ඔන්න අපි පෞගිය සති කීපයේ මම ගැන අපේ පවුල ගැන අපේ ඉරිදා පාසල ගැන ඉගෙන ගත්තනේ මතකයි නේද අද අපි ඉගෙන ගන්න යන්නේ අපේ දේව මාලිගාව නැත්තම් අපේ පල්ලිය ගැනයි අපිට දේව මාලිගාව එහෙම නැත්නම් පල්ලිය කිව්වම එකපාරටම දැනෙන්නේ ගොඩනැගිල්ලක් තියෙන තැනක් නේද හැබැයි ඉස්සර එහෙම ගොඩනැගිල්ලක් විශේෂ තැනක් තිබ්බේ නෑ මේ පල්ලියට එයාලා ජේසුස් වහන්සේට යාඥා කරන්න එකට එකතු වුණේ තම තමන්ගේ ගෙවල් වල ඉතින් ඒ ගෙදර තමයි එදාට පල්ලිය එහෙම නැත්නම් දේව මාලිගාව උනේ දෙවියන් වහන්සේ අදහනාය එකතු වෙන ඕනෙම තැනක් එදා පල්ලිය වුණා. ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයෝ අපොස්තුලරු ජේසුස් වහන්සේගේ සුභාරංශයේ මිනිස්සුන්ට දේශනා කරා. ඉතින් එතනදි මිනිස්සු හුඟ දෙනෙක් ස්වාමින් වහන්සේව අදහගත්තා. මගේ දුවේ පුතේ දෙවියන් වහන්සේගේ දේව මාලිගාව කියලා කියන්නේ. එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ ගෙදර කියලා කියන්නේ අපි යන පල්ලියම විතරක් නෙවෙයි. ඒක අතින් හදපු ගඩොල් වලින් බිත්ති වලින් බැඳුණු තැනකුත් නෙවෙයි. ඒක දෙවියන් වහන්සේ සමාන කරනවා මේ දේව මාලිගාව අපේ ජීවිතයට. පුතාලා දුවලගේ ශරීරයට. ඔයාලගේ ශරීරයේ තමයි දෙවියන් වහන්සේ මුලින්ම වැඩ ඉන්න යන්නේ. එහෙම නැත්නම් වැඩ සිටින්නේ. ඒ නිසා මගේ දුවල පුතාලා උදේ නැගිටිනකොටම දැනගන්න ඕනේ මතකයට එන්න ඕනේ මම මේ නැගිටින්නේ දෙවියන් වහන්සේ එක්කයි කියලා. උන්වහන්සේ මගේ ජීවිතේ මගේ ශරීරයේ ඉන්නවා. ඒ නිසා මම කරන කියන හැම දෙයකින්ම එක්ක දෙවියන් වහන්සේව ගෞරවයට පත් වෙනවා නැත්නම් දෙවියන් වහන්සේව දුකට අගෞරවයට පත් වෙනවා කියලා. ඒ නිසා මම මගේ ශරීරය පිරිසිදුව තියාගන්න ඕනේ. මගේ ශරීරයට මම ආදරය කරන්න ඕනේ. ඒක රැක බලා ගන්න ඕනේ. ඒ වගේම පිළිවෙලකට සකස ගන්න ඕනේ. මම වැඩ කරනකොට, මම අඳින පළඳිනකොට, මම කන බොන වෙලාවට මගේ ශරීරය ගැන මම උනන්දු වෙන්න ඕනේ. එහෙනම් අපි ඒක ආරක්ෂා කරගෙන සුවෙන් තියාගෙන මම මගේ ශරීරය බලා ගන්න ඕනේ. ඒ මොකද මගේ ශරීරය තුල දෙවියන් වහන්සේ ජීවත් වෙනවා. ඒ දේ අනිත් අය මගේ ජීවිතයෙන් දකින්න ඕනේ. ඒ වගේම දුවේ පුතේ ඔබත් මමත් ඉරිදට යන සතියේ දවස්වලට යන එහෙම නැත්නම් අපි ගමනක් යනකොට පහු කරගෙන යන දේවස්ථාන ගොඩ නැගිල්ලත් දෙවියන් වහන්සේ වැඩ සිටිනවා. ඒ කොහොමද? අපි ඔක්කොම එතනට රැස් වෙනකොට දෙවියන් වහන්සේ වැඩ සිටින අය ගොඩක් එකට එකතු වෙනවා දෙවියන් වහන්සේට නමස්කාර කරන්න. දෙවියන් වහන්සේ ගොඩ නැගිල්ල තුලත් ඒ වෙලාවේදී වැඩ සිටිනවා. අපි ඔක්කොම එකට එකතු වෙලා තමයි ඉරිදා පල්ලියේදී දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ. ඔයාලා දන්නවද මගේ දුවේ පුතේ දැන් අපේ ගොඩාක් රටවල් වල නගරවල හැම ගමකම පාහේ පල්ලියක් හෝ දෙකක් අනිවාර්යෙන්ම තියෙනවා නේද? ඉස්සර වගේ නෙවෙයි. හැබැයි
තවමත් එහෙම නැති රටවල් නගර තියෙනවා සමහරක් අය හුඟක් බයෙන් තමයි දේවස්ථානයට යන්නේ දෙවියන් වහන්සේව අදහන්නේ මොකද දෙවියන් වහන්සේව අදහන අයට ඒ පල්ලිවලට යන අයට කරදර කරන අයත් මේ වෙලාවේ ඉන්නවා ඉතින් මේ මොහොතේ අපි ඒ ගැනත් ස්වාමින් වහන්සේට යාඥා කරමු ඒ වගේ රටවල් වල ඉන්න ඒ වගේ කරදර වෙන අයත් උන්වහන්සේට මතක් කර දෙමු ස්වාමින් වහන්සේ වැඩ සිටින මේ අපේ ශරීර දේව මාලිගාව බලා ගන්නවා වගේම අපේ පල්ලියේ අපේ දේවස්ථානයේ වැඩි දියුණුවටත් අපි උදව් කරන්නේ අපි එහෙ සේවය කරන්න ඕනේ පුළුවන් හැමදාම පල්ලි යන්න එහෙදී අපිට අපේ පියතුමා උදව් වෙනවා දේව වචනය ආයේ ආයෙත් මතක් කරගන්න ලස්සනට යාඥා කරන්න ගීතිකා වලින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න අපිට ඉඩ ලැබෙනවා මේ දේවස්ථානයට අපි ගියාම මගේ දුවල පුතාලට පුළුවන් ටිකක් ලොකු වුණාම අල්තාර සේවයට බැඳෙන්න ගීතිකා කණ්ඩායමට එකතු වෙන්න මේ දේවල් වලින් අපිට පුළුවන් අපි වටේ ඉන්න හැමෝටම පෙන්වන්න දෙවියන් වහන්සේ අපි තුල වැඩවසනවා මම උන්වහන්සේගේ දේව මාලිගාව කියලා ශුදෝ මතෙව් 16 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ කියනවා පේදුරුට ජේසුස් වහන්සේ කියනවා මාගේ සභාව ඔබ මත ගොඩ නගනවා කියලා අන්න ඒ වගේ එදා පේදුරුට පොරොන්දු වුණා වගේ උන්වහන්සේ අපි තුලත් අපේ සභාව ගොඩ නගන්න යනවා මගේ දුවේ පුතේ ඒ විතරක් නෙවෙයි අපේ පල්ලියට ඕනම කෙනෙක්ට ඇතුල් වෙන්න පුළුවන්. අපි හැමදාම දන්න අඳුරන අය විතරද අපේ පල්ලියට එන්න ඕනේ නැහැ. අලුත් අය අපි දන්නේ නැති අය ඔයාලගේ පල්ලියට ආරාධනා කරන්න. එයාලා එකතු වෙනවට දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ හරිම කැමතියි. ඉතින් අපිට හැකි විදිහට අලුත් කෙනෙක්ව අපි අපේ පල්ලියට ගෙන්න ගමු. ඒ විතරක් නෙමෙයි ඔයාලට පුළුවන් ඔයාලගේ ගෙදර ළඟ ඉන්න අසල්වැසියෙක්ට ඔයාලගේ යාළුවෙක්ට ඔයාලගේ දේවස්ථානයට එන්න කියලා ආරාධනා කරන්න එක ඉරිදාවක. තව දෙයක් මම කැමති පුංචි ඔයාලා කරනවා නම් ඔයාලා ඉරිදා පාසල් ගියාම ඉරිදා පාසලේ ගුරුතුමියගෙන් අහලා බලන්නකෝ ඔයාලගේ ඉරිදා පාසලට එහෙම නැත්නම් ඔයාලගේ පල්ලියට කොච්චර වයසද කොච්චර කාලයක්ද ඔයාලගේ මේ ලස්සන පල්ලිය හදලා කියලා මේ පල්ලිය හදන්න මෙච්චර ලස්සනට උදව් උනේ කවුද සමහරක් අය එයාලට තිබුණු ඉඩම් එහෙම තමයි පල්ලියට බාර දුන්නේ මේ ලස්සන පල්ලිය හදන්න. ඉතින් ඔයාලගේ පල්ලියේ ඉඩත් ඒ වගේ කෙනෙක් දීපු දෙයක් වෙන්න පුළුවන්. ඉතින් අපේ පල්ලිය ගැන, ඒ පල්ලියේ ඉතිහාසය ගැන දැනගෙන ඉන්න එකත් හරිම වැදගත්. හොඳයි. එහෙනම් අපි ලස්සන අත්වැඩක් හදමු. ලස්සනයිද? මෙන්න මේක තමයි අද අපි හදන අත්වැඩේ. මේක දේවමාලිගාවක හැඩයට කාඩ්බෝඩ් වලින් කපලා තමයි තියෙන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් තව ලස්සන කාඩ්බෝඩ් එකක හිටවලා ඔයාලට පුළුවන් පල්ලියට යන්න ඔයාගේ රූපයක්, ඔයාගේ පින්තූරයක් තව කට්ටිය වේකට අලවන්න සංකේතයක් විදියට පෙන්වන්න. ඔයාලට මේක ලියන්න පුළුවන් ඉරිදට මම යන්න ආසම මගේ දේවමාලිගාව කියලා. මං අපි හැමෝම දන්න ගීතිකාවක් තෝරගත්ත මේ පාඩම අවසන් කරන්න දේව මාලිගාව අපිත් උදව්වෙමු ස්වාමින් වහන්සේගේ දේව මාලිගාව ගොඩනගන්න. දේව මාලිගාව දේව මාලිගාව දේව මාලිගාව සදන්න ගෑනු ළමයි උදව් වෙන්න පිරිමි ළමයි උදව් වෙන්න දේව මාලිගාව සදන්න. එහෙනම් ලබන සතියේදී අපි හම්බ වෙමු. ජේසු පිහිටයි.